මේ වීඩියෝ එක ඔයා හොඳ ක්‍රීම් එකක් හොයමින් හිටියනම් ඔන්න ඔයාටම තමයි. ඉතින් අපි දන්නවා හැම අවුරුද්දකම ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වලින් විවිධ විදිහේ නිෂ්පාදන වෙළඳපළට එනවා. ඉතින් මේ මේවා අතරින් හොඳ මේවා තෝරගෙන ඒවල විස්තර එතෙක් මමත් පාවිච්චි කළා මගේ අදහස මෙවැනි මේ වගේ දේවල් මම ඔයාට අරගෙන එනවා. එතකොට ඔයාට ඔයාගේ ස්කින් ටයිප් එකට ඔයාට මේ ප්‍රොඩක්ට් එක ගැළපෙනවද කියන එක ඔයාට තෝරගන්න පුළුවන්. ඉතින් විශේෂම දේ මේ නිෂ්පාදන වල මිල ගණනුත් මම වීඩියෝ එකේ දානවා. ක්‍රීම්ස් ගැන කතා කරනකොට මම නිතරම කියන දෙයක් තමයි හොඳම බ්‍රෑන්ඩ් එකකින් හොඳම ක්වොලිටි සර්ටිෆිකේට් තියෙන ප්‍රොඩක්ට් එකක්ම තෝරගන්න කියන එක. ඉතින් ඒ විදිහට අපි හොඳ බ්‍රෑන්ඩ්ස් වර්ග බැලුවොත් එහෙම ෆේඩ් අවුට් කියන්නේ ඒ විදිහට තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ ෆේඩ් අවුට් කියන්නේ UK බ්‍රෑන්ඩ් එකක් විශේෂයෙන්ම අවුරුදු 40ක විතර හොඳ ඉතිහාසයක් තියෙන. इतने में फेड आउट ब्रांड के निष्पादन प्रधान वशे में टारगेट कर लेती है स्किन के पिगमेंटेशन इतक में डार्क स्पॉट विशेष इरेली निशा अतिवन अंड ईवन गति मेवट कलपेन विधि निष्पादन टीका इतने मे निशा में फेड आउट ब्रांड के निष्पादन व्हाइटनिंग कैटगरी के सह ईवन स्किन की कैटगरी के तमें दाखीन लबे नमोतेम मैतक इंदांग दैल मे व्हाइटनिंग कैटगरी के ब्राइटनिंग की नमट बार नमोते बेलवते हम නිෂ්පාදන වල තියෙන ingredients එතකම packaging මේ හැමදේම හරිම සමානයි. ඉතින් ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ මම creams ගැන කරපු video එකක fade out එකේ තියෙන මෙන්න මේ products දෙක ගැන කතා කළා. විශේෂයෙන් මේ advanced whitening cream එක ගැන කතා කළා. ඉතින් ඒ නිසා ඔන්න මේ creams දෙක ගැන මම අද කරන්නේ නැහැ. නමුත් මේකේ තවත් creams වර්ග කිහිපයක්ම තියෙනවා අපිට skin එක स्किन टाइप एतकमताई विशेषम एज का अणु अपे स्किन के अवश्यताणु पावचिकर अनुपूलव विधि इत मुलिम मम पटांगा मे फेड रेंज के मगे अवधाने भड़ियम दिनाक प्रोडक्टे इतमा मेन मे प्यो ग्लोकियन रेंज मे कपे बेलवत्म सामान्य हते इंदापह वगे वेन कम पावचिकर अनुपूलव එතකම තමයි මේක වඩාත් හොඳින්ම ගැලපෙනවා ඔයාගේ ස්කින් එකේ පිග්මන්ටේෂන්ස් තත්වයන් තියෙනවා නම් එතකම තමයි ඔයාගේ ස්කින් එකේ කුරුලෑ නිසා ඇතිවුණු ලප තියෙනවා නම් ඒ වගේම තමයි ඔයාගේ අවුව නිසා ස්කින් එක අන් ඊවන් වෙලා තිනනවා ඔයා බලාපොරොත්තු වෙනවා ඊවන් කරගන්න එතකම ඔයා ඉතාමත් ළඟදී මනමාලියක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් සාමාන්‍ය මාස දෙකක් තුනක් අතර කාලයකදී ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාටත් මේ ක්‍රීම් එක වඩාත් හොඳින්ම ගැලපෙනවා. එතකොට ඉතින් දැන් ඇතිවෙන ප්‍රශ්නේ තමයි මේක මොන වගේ සමක් තියෙන කෙනෙකුටද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේක ඇත්තටම ඕනම සමක් තියෙන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ස්කින් එකේ කුරුලෑ තත්ත්වයන් ඇති වෙලා නැත්නම් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද බැලුවොත් එහෙම මේක හරීම ජෙල් ටයිප් එකේ විදිහට තියෙන ක්‍රීම් එකක්. හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ස්කින් එකට ගෑවට පස්සේ දාඩිය දාන්නේ නැහැ. හරීම සෞම්‍ය කූල් ගතියක් තමයි මේ ක්‍රීම් එකේ තියෙන්නේ. ඉතින් මේ ෆේඩ් අවුට් එකේ පියෝ ග්ලෝ රේන්ජ් එකට මම වඩාත්ම කැමති හේතුවක් තමයි මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්. मेके विटमीन सी सह नाइसिनमाइड देखम अंतर्गत वेनो ऐ थिंक वाट मत कहते मैं खाली वीडियो सलाद के लिए मैं विटमीन सी सह नाइसिनमाइड देख अभी वेन वेन में पावचीकरण वड़ा मे देखे इकट तीन निष्पादन या पावचीकरण मेके रिजल्ट एक डबल वेला लबेनो किएने के थिंक ये निशा सामान्य मेक पावचीकरण सत तुना हतरत वगे खालेकोट अतट मोट स्किन के වෙනසක් පටන් ගන්නවා දකින්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක සාමාන්‍ය මාස 3ක් 4ක් වගේ කාලයක් කන්ටිනියු කරන් එනකොට වගේ ස්කින් එකේ ලස්සන වෙනසක් ඔයාලට දකින්න පුළුවන්. තව ඉතින් ෂියා බටර්, ඇවකඩෝ ඔයිල් වගේ අමුද්‍රව්‍යනුත් තියෙන ස්කින් එකේ මොයිස්චරයිස් ගතිය කන්ට්‍රෝල් කරන්න. සාමාන්‍යයෙන් දැන් ෂියා බටර් එහෙම තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් විදියට තියෙන නිෂ්පාදන අපි ගොඩ දෙනෙක් පාවිච්චි කරන්න බය. මොකද ස්කින් එකේ පෝසස් ක්ලොක් කරන්න බලන නිසා. නමුත් විශ්වාස කරන්න ඒ වගේ කිසිම දෙයක් මේ ප්‍රොඩක්ට් එකේ නැහැ. හොඳට ඇබ්සෝබ් වෙනවා. ඉතින් දැන් මේ පියෝ ග්ලෝ රේන්ජ් එක ගැන මෙච්චරම විස්තර විශේෂයෙන් ඒක දැනෙන විදිහ ගැන ක්‍රීම් එකේ ටෙක්ස්චර් එක ගැන මෙච්චර විස්තර කියන්න පුළුවන් වෙන්නේ ඒක අනිවාර්යෙන් පාවිච්චි කරනවා නම්නේ. ඉතින් ඔව් මමත් මෙන්න මේ පියෝ ග්ලෝ රේන්ජ් එකේ ඩේ ක්‍රීම් එක පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම මේකේ නයිට් ක්‍රීම් එකත් මට පාවිච්චි කරලා බලන්න හරිම ආසයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දවස්වල මම රෙටිනෝල් එකක් පාවිච්චි කරමින් ඉන්න නිසා රෙටිනෝල් එක මේක පාවිච්චි කරන්න බෑ. තින් ඒ නිසා මේක මම දවල් කාලේදී මගේ ඩේ ක්‍රීම් එක විදියට පාවිච්චි කරනවා. එතෙක්ම රෙටිනෝල් එකක්
රාත්‍රි කාලයට පාවිච්චි කරනවා. ඉතින් මම දන්නවා මේ දවස්වල මගේ වැඩියෙන්ම අහන දෙයක් තමයි මම පාවිච්චි කරන රෙටිනෝල් එක මොකද්ද? ඒකෙන් ලැබුණ මොන වගේ රිසල්ට් එකක්ද? මෙන්න මේ වගේ විස්තර ගොඩක්. ඉතින් ඉන්න තාමත් ළඟදීම රෙටිනෝල් ගැන වීඩියෝ එකක් අරගෙන එනවා විශේෂයෙන්ම මට දැනුණු වෙනසත් එක්කම. ඉතින් ඇත්තටම මේ ඩේ ක්‍රීම් එක මම මෙතෙක් යූස් කරපු හොඳම එකක් කියන එක විශේෂයෙන් කියන්න ඕනේ. මොකද එකක් තමයි මම සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට ඩේ ක්‍රීම් පාවිච්චි කරනවා හරිම අඩුයි. ඒකට එක හේතුවක් තමයි ඩේ ක්‍රීම් වල SPF එහෙම අන්තර්ගත වෙන නිසා අර ගෑවට පස්සේ ස්කින් එකේ හරිම මැට් ගතියක් තියෙන ස්කින් එක නිකන් හරියට හිර වෙච්ච ගතියක් ස්කින් එකට දාඩිය දාන ගතියක් ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම මම ගොඩාක් ඩේ ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න ගත්තට වැඩි කාලයක් පාවිච්චි කරෙන්නේ නැහැ. නමුත් ඇත්තටම මේක ඒ විදිහට නෑ. ඔයා බැලුවොත් එහෙම මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් තියෙන හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. හැබැයි තින් මේක මම ගාලා එලියට යනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් නම් ගන්නවාමයි. හරි ඉතින් මම දැන් කියන ෆේඩ් අවුට් එකේ මෙන්න මේ විදිහට එන කොලජන් බූස්ට් ක්‍රීම් එක ගැන. ඉතින් මේක වඩාත් හොඳින්ම ගැලපෙනවා සාමාන්‍යයෙන් අවුරුදු 30ට වැඩි අයට. ඉතින් මේක ස්කින් ටෝන් එක ලයිට් කරගන්න, ස්කින් එකේ ඩ්‍රයි ගතියක්, හමගිය තත්ත්වයක් තියෙනවා නම් අන්න ඒ තත්ත්වයන් නැතත් තත්ත්වයට පත් කරගන්න, එතෙක්ම පිග්මන්ටේෂන්ස් වගේ තත්ත්වයන් අඩු කරගන්න, විශේෂම දේ තමයි ඇන්ටි ඒජින් වලට පුංචි පුංචි රැලි සහිත තත්ත්වයන් පාලනය කරගන්න හොඳින්ම උදව් වෙනවා. ඉතින් මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් හරිම විශේෂයි. අපි බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට මේකේ ප්‍රෝ කොලජන් 2% වගේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් එක්කම නයිසිනමයිඩ්, ලැක්ටික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. තව ඉතින් රෝස් හිබ් සීඩ් ඔයිල් උත් අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම රෝස් හිබ් සීඩ් ඔයිල් කියන්නේ ස්කින් එකේ විටමින් සී වගේම කොලජන් බූස්ට් කරන්නත් වඩාත් හොඳින්ම උදව් වෙන විදිහේ ඉන්ග්‍රීඩියන්ට් එකක්. විශේෂයෙන්ම ඇන්ටි ඒජින් වලට පාවිච්චි කරන සුපර් ඉන්ග්‍රීඩියන්ට් එකක් කියන එකත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේකෙ ඩේ ඇන් නයිට් විදිහට වගේම ෆේස් වොෂ් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේකත් පාවිච්චි කරනකොට මොහොන, බෙල්ල, ඒත් එක්කම බෙල්ල වටේ හැම මෙන්න මේ විදිහට ගොඩක් අය කල් වෙලා තිනවනවා. අන්න ඒ තත්ත්වයන් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි හොඳින්ම දන්නවා දැන් මේ වෙනකොට කොලජන් අන්තර්ගත වෙලා තියෙන ක්‍රීම්ස් වර්ග ගණනාවක් අපිට වෙළඳපළේ දකින්න ලැබෙනවා. ඉතින් ඒවත් එක්ක මේ ෆේඩ් අවුට් කොලජන් බූස්ට් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ කොලජන් විතරක් නෙමෙයි ස්කින් එක ලයිට් කරන්න, ස්කින් එක හොඳට ෆර්ම් කරන්න අවශ්‍ය වෙන විදිහේ අමුද්‍රව්‍ය ගණනාවක් අන්තර්ගත වෙලා තියෙනවා. අපි බැලුවොත් එහෙම කොලජන්, නයිසිනමයිඩ්, එතෙකම විටමින් C, A, ඒ වගේම ලැක්ටික් ඇසිඩ් මේ වගේ අමුද්‍රව්‍යයන් කිහිපයක්ම එකතු වෙලා හැදිලා තියෙන නිසා වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ෆේඩ් අවුට් එකේ මේ විදිහට ඇන්ටි රින්කල් ක්‍රීම් එකකුත් එනවා. ඉතින් මේක වඩාත් හොඳින්ම ගැලපෙනවා මැචුවර් ස්කින් තියෙන අයට, සාමාන්‍යයෙන් අවුරුදු 45න් පස්සේ වගේ අයට ඇන්ටි ඒජින් වලට ක්‍රීම් එකක් භාවිත කරන්න හොයමින් ඉන්න අයට වඩාත් හොඳින්ම ගැලපෙනවා. ඉතින් මේ ක්‍රීම් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේක හෝමෝනල් පිග්මන්ටේෂන්ස් තියෙනවා නම් අන්න ඒ අයටත් වඩාත් හොඳින් ගැලපෙනවා. එතකම සන් ඩැමේජස් විශේෂයෙන් සන් ස්පොට්, එඩ් ස්පොට් වගේ දේවල් තියෙනවා නම් අන්න ඒ අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම හයලරොනික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් හයලරොනික් ඇසිඩ් කියන්නේ ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතියම අඩු කරලා ස්කින් එකේ සොෆ්ට් ඇන්ඩ් ස්මූත් කරන්න පුළුවන් විදිහ. ඒත් එක්කම තමයි ස්කින් එකේ තෙතමනේ ආරක්ෂා කරමින් විශේෂයෙන්ම ඇන්ටි රින්කල්ස් එහෙම අඩු කරන උදව් වෙන වඩාත් හොඳම අමුද්‍රව්‍යයක්. ඒත් එක්කම ඉතින් ඊට අමතරව ස්කින් එකේ තියෙන පිග්මන්ටේෂන්ස් තත්ත්වයන් ඇති කරන සන් ඩැමේජස් එහෙම අඩු කරන උදව් වෙන විදිහට නයිසිනමයිඩ්, ලැක්ටික් ඇසිඩ්, ඒත් එක්කම මල්බෙරි, තව හිබිස්කස් වගේ අමුද්‍රව්‍යනුත් අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන් මං කියවන ඇන්ටි ඒජින් වලට ගොඩාක් හොඳම අමුද්‍රව්‍යයක් තමයි කියලා රෝස් හිබ් සීඩ් ඔයිල්, අන්න ඒවත් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මම වීඩියෝ එක මුලින්ම කිව්වා වගේ ෆේඩ් අවුට් එකේ ඇඩ්වාන්ස් වයිට්නින් එක ගැන නම් මම කලින් වීඩියෝ එකක කියලා තියෙන නිසා ලොකුවට විස්තර කියන්නේ. නමුත් මේක නයිසිනමයිඩ් සහ මල්බෙරි කියන අමුද්‍රව්‍ය දෙක ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වෙලා තියෙන ප්‍රොඩක්ට් එකක් නිසා ස්කින් එකේ තියෙන පිග්මන්ටේෂන් තත්ත්වයන්, සන් ඩැමේජස්, ඒත් එක්කම තමයි ස්කින් එක බ්‍රයිට් කරගන්න උත්සාහ කරන කෙනෙකුට, ඒත් එක්කම ස්කින් එකේ අර කුරුලෑ නිසා ඇතිවලා තියෙන අඳුරු ලපතිනන අන්නේ තත්ත්වයන් අඩු කරගන්නෙම වඩාත් හොඳම ක්‍රීම් එක. ඉතින් ෆේඩ් අවුට් එකේ දින ඔන්න ඔය ක්‍රීම්ස් ටික ඕනම සමකට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ හොඳම ක්‍රීම්ස් ටිකක්. ඉතින් ඔයාගේ ඒජ් එක අනුව ඔයාට
ගැළපෙන අමුද්‍රව්‍ය අණුව තෝරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක තව ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් විශේෂයෙන්ම ඔයා ක්‍රීම් එකක් හොයමින් හිටියා නම් ඔයාට මේ වීඩියෝ එක උදව් වෙන්නේ නැති කියලා හිතන. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න තමතක කරන්න එපා. ඒ වගේම මගේ තවත් අලුත් වීඩියෝ බලන්න මගේ YouTube channel එකත් subscribe කරන්න. එතකම තියෙන bell icon එක click කරොත් ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් මේක notification එකත් අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. Bye.